රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुख सीध टीवी रात्रि प्रवृत्ति विकास आरंभ वाणे ममुदेशानेर प्रथम रात्रि पुवत सिरस्थल वसंत एलियट निकरुने अतडंगुटगत एरहिव नीतिय हमोट यन बव वसंत कियाय तेल वराय विदुलिय जल वृत्तिय समिति බද්දට විරුද්ධව අටවෙනිදා එළියට අන්තරයට අදත් ජල ප්‍රහාර වර්ධ පිළිගෙන එදාම දේශපාලනෙන් ඉවත් වුණා නම් සමාව ගැන හිතන්ට තිබුණා සිරිල් ගාමිණී පියතුමා මෛත්‍රීට කියයි කතෝලික සභාව නේදහස් උලෙල වර්ජනය කරයි ජනපති වික්ටෝරියා හමුවේ දෙමළ මිනිසුන්ට අවශ්‍ය ජලය සහ බතයි ඉඩම් බෙදා ගැනීම නෙවෙයි පාටලී කියයි 13 ගේන්නේ දෙමළ ජනතාවට ආදරයෙන් නෙමෙයි දේශප්‍රේමයේ ගැන කතාවක් හදන්න මරික්කාර් කියයි ජේෂ්ඨ මාධ්‍යවේදී නරේන්ද්‍රගේ මාධ්‍ය ආචාර ධර්ම එලිදකේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බවට වාර්තා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට නව ආරක්ෂක නීති සම්පාදනය කිරීම ඇතුළුව අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් හඳුනාගෙන ඇති බවයි විදේශ අමාත්‍ය අලි සබ්‍රී ප්‍රකාශ කර තිබෙනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 සැසිවාරය අද පැවැත්ුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එනු අද පරීක්ෂාවට ලක් කෙරුණා. එම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලිසා බ්‍රේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්ව සිටියා. එෙහිදී ඔහු ප්‍රකාශ කළේ වඩාත් පුළුල් දේශපාලන හා සමාජ ආර්ථික ක්‍රියාමාර්ගයන්හිදී පැහැදිලි ප්‍රගතියක් අප අත්පත් කරගෙන තිබෙන බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය ක්‍රියාවලිය දැඩිව පිළිපදින බවත් ක්‍රියාකාරී දේශපාලන සංක්‍රාන්තිය තුළ පාර්ලිමේන්තුවේ ඇතුළු රාජ්‍ය ආයතන ස්ථාවරව පැවති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව අනෙකුත් කැපවීම් පිළිබඳව ප්‍රතිඥාවකට සහ ජනතාව අතර සංහිඳියාව ප්‍රවර්ධනයේ උදෙසා නිශ්චිත පියවර ගෙන තිබෙන බවද අලිසබ්රි පෙන්වා දෙනවා. මෙම වාතාවරණය යටතේ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ සමාජ යුක්ති කොමිසමක් ස්ථාපනය කිරීම වැනි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු පුළුල් ප්‍රතිපත්ති පියවර රැසක් හඳුනාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂණ නීතියක් සකස් කිරීම අවසන් අධීරට පැමිණ තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරේම කවුන්සිලයේදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා. එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිකේට එරෙහි නඩු 3කට අදාළව අද ඇප හිමි වුණා. ඒ අනුව දින 167කට පසු වසන්ත අද බන්ධනාගාරයෙන් පිටව ගියා. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි වසන්ත සිය හඬ අවදි කරමින් පැවසුවේ තමන්ව කූට ලෙස රඳවාගත් සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ අද අපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් විභාගයට ගත් අවස්ථාවේදී ඊයේ දින ඔහුට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැවති නඩුවෙන් නිදහස හිමි වුවද තවත් නඩු 3ක් නිසා ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගියා. කෙසේ නමුත් අද දින එම නඩු 3ටම ඔහුට අප හිමි වුණා. ඒ අනුව දින 160කට වැඩි කාලයකට පසුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මෙලෙස ඇප ලබා නිදහස් වුණේ අධිකරණයෙන් පිටතට පැමිණි වසන්තට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
පහුගිය කාලේ අපි අකණ්ඩ අරගලයක් අරගෙන ගියා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දුෂ්කර කොන්දේසි අවම වශයෙන් ජීවත් වීමේ කොන්දේසි හරි සපුරන්න ඕන කියන නිල්ලීමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා අකණ්ඩ අරගලයක් අපි අරගෙන ගියා ශිෂ්‍ය ව්‍යාපාරයේ වගේම මේ රටේ වෘත්තීය සමිති සිවිල් සංවිධාන බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු අරගලයක් ඇතුලේ මහජන බලයේ ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දන ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂර මහින්ද රාජපක්ෂර බැසිල් රාජපක්ෂලාට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සේ ඒ මහජන බලයේ ඉස්සරහා දන ගහනව වෙනුවට ආණ්ඩුව මොකද කරේ තක්කඩියක් ජනාධිපති පුටුවේ ඉඳගෙන මෙන්න රට කරන්න ඕන කියලා වහසි බස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා එක එක ප්‍රතිඵලයක් විදියට තමයි අපි වත්තරංගුවට ගත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බණ්ඩලයට වගේම මේ රටේ සටන් කරන ජනතාවට මර්ධනය අරගෙන ආවේ හැබැයි මේ මර්ධනය ඇතුලේ මේ මර්ධනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව සටන් කරපු මේ රටේ ජනතාව ඉස්සර ආණ්ඩුවට දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපේ ප්‍රශ්න එකක්වත් තාම විසඳිලා නැහැ මහජන බලය කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සරහට පෙන්වන්නම් ඒ වගේම ආණ්ඩුවට ඕනකම තිබුණේ අපිව හිර කරලා ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ତୋର ඒවට සැලසුම් කොහොමද උනේ? කොහොමද සකස් උනේ? මුණ තැන් වල දරන් ගියේ කියන්නේ සියල්ල හෙට දවසේදී අපි මාධ්‍ය හමුවක් අරගෙන නම් ගම් මේක එලි කරනවා. ආණ්ඩුවේ සැලසුම් කරපු සියලු දේවල් එලි කරනවා. බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදී වැඩක් මේ පනතෙන් මාස ගණන් අපි විහිර කරපු නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්රුවේ පවත්වන ලැබුව විරෝධතාවයකට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. අතරංගුඩගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසට ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කළේ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද පැවැත්වුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී විරෝධතාවයට එක්ව සිටි සිසුන් පාගමනින් දලුගම මන්සන්ධියට පැමිණීමත් සමග පොලිසිය එය විසුරුව හැරීමට ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම විරෝධතාවයට එක් වූ සිසුන්ගේ ඉල්ලීම වූයේ මෙවන් විට මහර බන්ධනාගාර ගත කර සිටින කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ යන සිසුන් නිදහස් කරන ලෙසයි. මා ජනතාවට බාධා විය හැකි තැනැත්තන් 5 දෙනෙක්ගේ නො ඊට වැඩි කුණයකින් යුක්ත වූ රැස්වීමක සමාජිකයන් ලෙස කටයුතු කරන නුඹලා සියලු දෙනාට වාම විසිර යන ලෙස පොලිස් නිලධාරී ගොනු මා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරෝ මෙයින් අණ කරනු ලැබේ. තෙල් වරාය ජල විදුලි වෘත්තීය සමිතිය අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. අසාධාරණ බදු පනතට එරෙහිව ලබන 8 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමෙන බවයි ඔවුන් පැවසුවේ. බදු පනත හකුලා ගන්නේ නැතිනම් එළමෙන දා 7 වෙනිදායින් පසු අකණ්ඩ අරගලවලට එළමෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
असाधारण बधु पणतटेरिव तेल वराय विदुलि जल वृत्तीय समिति अद एकाबद्ध प्रवृत्ति साकच्छावाक् पवैत्तुवा मे बधु पणत अहोसि करगन्न किला आंडुर बल करिमिन एलबेन फेब्रुवारी 8 वेनिदा लंका विदुलि बल मंडले 36000 पमन वेच्च समस्त सेवकयो लेलिनिवाडु वार्ता कल्ला कोलंब लंका विदुलि बल मूलस्थान इदिरिपिटेन सियलु कटुतु मेकट सूदानम कल्ला अहवरई आंडुर तव दुरटत मे पणत अहोसि करन्न नेतुव मे गम नरुम गमन यन्न लहत्ति वेनवा नन तेल वराय विदुलि सह जल संपादन अक्कन වැඩ වර්ජනකට තල්ලු කරන්න එපා කියලා අපි රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට බොහොම පැහැදිලිව කියනවා මේ බදු ගෙනල්ලා ගහලා තමන්ගේ ජීවිතය පවත්වා ගන්න බැරි තරමට මේ වැඩේ කරනවට වඩා හොඳයි රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේ ඔක්කොටම ගෙනල්ලා දෙන වහ ටික කාලා මැරෙන්න අපි පෙබරවාරි මාසේ 8 වෙනිදාට කණිජ තෙල් සේවකයා ලෙඩ නිමාඩු දාලා කොළඹට එනවා දැවැන්ත අරගලයක් ආරම්භ කරනවා කොළඹින් මේ අරගලයේ අවසානයේදී වැඩ වර්ජනයක් දක්වා යන්න සිද්ධ වෙයි රනිල් වික්‍රමසිංහ එදාට තමන්ගේ තීරණය වෙනස් කරගත්තේ නැත්නම් අපි කණිදල් සේවකෝ විදියට තීරණය කරා මේ මාසේ 8 වෙනිදාට සියලුම සේවක වෘත්ති සමිති බේදයෙන් තොරව කොටුව දුම්රියපළ අසලට දවල් 12 ට ඇවිල්ලා මේ බදුබරණතර විරුද්ධව දවන්ත උද්ඝෝෂණකට සහභාගී වෙන්න වෘත්ති සමිති 40ක් වරාය තුල මේක ආබද්ධය තුල කටයුතු කරනවා අපි පෙබරවාරි මාසේ 8 වෙනිදා වරාය තුල ගෝසෝ එකක් නැත්නම් හෙමින් වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්න අපි තීරණය කරා 17 වෙනිදෙන් පස්සේ ආණ්ඩුව මේ ක්‍රියාමාර්ගයේ අකුල ගත්තේ නැතුනොත් මේ ආයතන හතර පාරට බැස්සට පස්සේ මේ ආයතන හතර ගන්න ක්‍රියාමාර්ගات එක්ක අපහසුතාවයක් මේ රටේ ජනතාව වෙනවා නම් ඒ සියලු වගකීම් ආණ්ඩුව බාර ගන්න ඕන අපි ආණ්ඩුවට කියනවා අනිවාර්යයෙන්ම මේ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්න කියලා මේ වැඩ කරන කම්කරු පන්තිය මේ විදියට තලාපෙලා අසාධාරණ විදියට මේ ජනතාවට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය කරන්න එපා ජනත පරාජය කරන්නට කරන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා මේ අතර බදු පනතට එරෙහිව ප්‍රදේශ කිහිපයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද විරෝධතාවයක නිරත වුණා මුළු පාටියම අකලි දහස විශ්ව තුන්ගේ ඉඳලා නුඹට පුතේ මේ රට බංකොලොත් බවට පත් කරලා මිනිස්සෙකුට ගෞරවයක් සහිතව ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කරලා රෝගී දරුවන් මිය යන තත්ත්වයට පත් කළේ අපි නෙමෙයි අපි කිසිම ආකාරයකින් සූදානම් නැහැ මේ සටන අතාරින්න සාධාරණ විසඳුමක් ලැබෙන තුරු මේ හතරට කරොටි මේ රටේ ජනතාවට අපි අවසාන මොහොත වෙනකන් මේ මහ පොළවේ සටන් කරලා මේ ප්‍රතිපත්තිය ආපහු හරවා යවනවා කියන දේ මෙතනදී සපත කරනවා යුද්ධයකදී නැතිවෙන ජීවිත නැවත ලබා දිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවෙන ආදායම නැවත ලබාගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ මහනුවරදී පැවති වැඩසටහනකට එක් වෙමි අපි විශේෂයෙන්ම 75 වෙනි මේ නිදහස් උත්සවය සමරන්නේ මේ රටේ තවත් විශාල අර්බුදයක් තියෙන අවස්ථාවයි. අද බොහෝ දෙනෙක් දුක් විඳිනවා. මම ඒක දන්නවා. සමහර රජයේ සේවකයන් 75 වෙනිම ණය අරගෙන දැන් බදු ගෙවන්න ගියාම ආදායමත් ඇතුළේ නැති වෙලා ගිහින් තියෙනවා. ඒ මේ අපි හැම එක්කේනම ගෙනියන්න තියෙන බරක්. මේ බර විගහට අපි නැති කරන්න ඕනේ. අද මාව හම්බෙන්න ඇමරිකාවේ වික්ටෝරියා නිව්ලන්ඩ් මැතිණියාව අපි කරන මේ වැඩ කටයුතු වල ආර්ථික මේ සංග්‍රාමයට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. මගේ විශ්වාසය තියෙනවා ඊළඟ මාස දෙක තුලදී මේ ණය ප්‍රතිව්‍යාහගත කිරීම අපිට පුළුවන්. ඒ ණය ප්‍රතිව්‍යාහගත කරන්නට දැන් අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම ඉන්දියාවත් චීනයත් අන්තිම වටේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒත් මගේ විශ්වාසයක් තියෙනවා මම දන්නවා මේ අවුරුදු අවසන් වෙනකොට මීට වඩා හොඳ ආර්ථිකයක් තේ මම එදා කිව්ව හැටියට එහෙනම් අපිට මේ රජයේ සේවය කරන සියලු දෙනාටම යම් කිසි සහනයක් දෙන්නට අවස්ථාව ලැබෙනවා. ගිය යුද්ධෙත් මේ යුද්ධෙත් අතර එක වෙනසක් තියෙනවා. එදා ජීවිත නැති වුණා අද ආදායම් නැති වෙනවා. නැති වුණේ ජීවිත අපිට ආපහු ගෙනත් දෙන්න බෑ. නැති වුණේ අඩු වුණ ආදායම අපිට ආපහු ඇති කරන්න පුළුවන්. අනේ වැඩ කටයුත්ත කරන්නයි අද විශේෂයෙන්ම ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම කැප වෙලා තියෙන්නේ. අපි ඒ නිසා ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් අපේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් මේ වැඩ කටයුත්ත කරන්න මං සහයෝගය ඉල්ලනවා. දෙවෙනි පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන උත්සාහයට තවදුරටත් සිය සහයෝගය ලබා දෙන බවයි මෙහිදී උප රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළේ. උප රාජ්‍ය ලේකම්වරිය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඇමරිකාව දැඩි අවධානයෙන් පසුවන බවද ඇය සඳහන් කර සිටියා.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. රට මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වයේ හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දුන් සහාය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සිය කෘතඥතාවය පළ කළා. මෙහිදී වික්ටෝරියා නෝලන්ඩ් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නයට තවදුරටත් සිය රජයේ සහයෝගය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා පිළිබඳවද මෙහිදී අවධානය යොමු අතර එහි මතු ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය දක්වන බවද වික්ටෝරියා නෝලන් ප්‍රකාශ කළා. 13 වන අඳුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහාය සම්බන්ධව රටේ සුළු පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡා මෙන්ම සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. වර්ධනය වන භද්‍රව්‍ය චාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය ඇති අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවත් වික්ටෝරියා නෝලන් ප්‍රකාශ කළා. මේ අතර සිය සංචාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් අද පස්වරුවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේක ඇත්තටම ඔබේ රටට අමාරු කාලයක්. රජය IMF සමග ක්‍රියා කරමින් රට ස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටිනවා. අද අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී කතා කළා. ඇමරිකානු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල ගැනයි අපි කතා කළේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ලොකුම ණය හිමියා ලෙස චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වැඩි අවධානයකින් කටයුතු කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම කියන්න කැමති ඇමරිකාව ඩොලර් මිලියන 30ක් පාසල් දරුවන් 96,000කට දිවා ආහාර සඳහා ලබා දීම තීරණය කළා. ඒ වගේම ආරම්භයේ ඉඳලා අද වෙනකන් මෙට්‍රික් ටොන් 770ක සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ලබා දී තියෙනවා. ඩොලර් මිලියන 240කට වැඩි මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාව පසුගිය වසරේ පමණක් වියදම් කරලා තියෙනවා. රට තුල සාකච්ඡාවට ලක් වී ඇති 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙච්ච දේවල් තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමනි ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා මානව හිමිකම් පරිච්ඡේදය 12 13 14. ඒවැය තියෙනවා මේ රටේ ඕනම තැනක නිදහසේ ජීවත් වෙන්න මිනිසුන් තියෙන අයිතිය, භාෂණයේ අයිතිය, සංවිධානයේ අයිතිය, උතුරේ ජීවත් වෙච්ච සිංහල ජනතාවට, උතුරේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාවට, උතුරේ ජීවත් වෙච්ච LTTE විරෝධී දෙමළ ජනතාවට ඒක අහිමි කළා තියෙන්නේ. මුලින් ඒක ස්ථාපිත කළායි. ඒ මානව හිමිකම් ස්ථාපිත කළායි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉඩම්. ඇත්තටම අද මොකද්ද දෙමළ මිනිහාගේ ප්‍රශ්නේ? දෙමළ මිනිහට මේ ඉඩම් ප්‍රශ්නයද තියෙන්නේ? නෑ, දෙමළ මිනිහට බත් නෑ, දෙමළ මිනිහට වතුර නෑ. අපි ඒව ලබා දෙමු. ඔය කවුරුවත් ගිහිල්ලා ඔය සුමන්දිරන් මහත්තයලා හීන දකින්න වගේ ගිහිල්ලා මේ උතුරේ ඉඩම් අල්ලන්න යන්නේ නෑ. දෙමළ මිසුන්ට ඕනේ බත්, දෙමළ මිසුන්ට ඕනේ වතුර. අපි ඒව ලබා දෙමු. ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ 13 වෙනි සංශෝධන මම ක්‍රියාත්මක කරනවා, පොලිස් බලතල දෙනවා, ඉඩම් බලතල දෙනවා කියලා කියන දෙමළ ජනතාවට ආදරයට නෙමෙයි. මේ අර වගේ නැවත දේශප්‍රේමය කතා කරන්න පාර හදලා දෙන්න. නැවත මේ රට ලේ විලබ්බවට පත් කරන්න පාර හදලා දෙන එකක් ඕක. දෙමළ ජනතාවට සාධාරණ ජනාධිපතිවරයෙක්ව මේ ජනමතය ඇන්නද ජනාධිපතිවරයෙක්ව මෝ වගේ අත්නොමතිකයි මේක ද්‍රවිඩ නායකයෙක් ගෙනල්ලා සිංහල නායකයෙක් ගෙනල්ලා මුස්ලිම් නායකයෙක් ගෙනල්ලා ඔක්කොම සාකච්ඡා කරලා තීරණය කරන මොකද මේව සංවේදී කාරණා කිසිදු ආගමක කිසිදු ජාතියක පුද්ගලයෙක්ව ගේ හිත රිද්දන්න අපිට අයිතියක් නැහැ මේ ජනමතය ඇන්නද ජනාධිපතිවරයෙක්ව මෝ වගේ අත්නොමතික උද්දච්ච කතා කියලා ඉවරලා තමන්ව ගෙනාපු අයට නැවත මේ රට ලේ විලක් කරලා හරි බලය
ගහනෙන් රට බෙදලා මේ මිනිස් ඝාතනය වැඩි කරන්න මුළු රටේම ලේවැගිරීමක් බවට පත් කරන්නට යන උතුරට ගිහින් එක කතාවක් කියන්නේ හේතුව මොකද එතකොට උතුරේ ජනතාවගේ ලස්ස 3-4ක් නසන ඡන්ද තියෙන්නේ විදේශ කටයුතු ඇමතියවදීන් ඒක තමයි මේ හොරට සාකච්ඡා කරලා ගියේ උතුරේ අහිංසක ද්‍රවිඩ ජනතාවට වැඩ කර ජනතාවට තරුණයින්ට ඉඩම් ලබා දීම පිළිබඳව හෝ ඔවුන්ගේ යම් අයිතිවාසිකම් පිළිබඳව සිදු කිරීම පිළිබඳව අපි විරුද්ධතාවයක් නැහැ නමුත් විශේෂයෙන්ම මේ රටේ අවුරුදු දහස් ගණනක් පැවති බෞද්ධ උරුමයනොත් පුරාවිද්‍යාත්මක වටිනාකම ස්ථානවලටත් හානි වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට මං හිතන්නේ නැහැ පාර්ලිමේන්තුව ඉදදී කියලා. මේ වෙලාවේ අපි ජනාධිපතිතුමාත් රජයේත් අවධානය යොමු යුත්තේ 13 වෙනි ව්‍යවස්ථාව ගැන නෙමෙයි රටේ මේ මුහුණ දීලා තියෙන ආර්ථික පීඩනයේ විස්තරාලීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ. 75 වන නිදහස් උත්සවයට කතෝලික සභාව නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී වන්නේ නැති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 33.4%ක් මන්දපෝෂණයෙන් පිරෙන රටක බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙමින් තිබෙන රටක කුඩා කර්මාන්ත කඩාවැටෙමින් පවතින රටක නීති ආධිපත්‍ය දරුණු ලෙස බිඳ වැටී ඇති රටක මානව අයිතිවාසිකම් හිරිකිතේකින් තොරව උල්ලංඝනය වන රටක ජනතාව සතු භාෂණේ ප්‍රකාශනයේ සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ මූලික අයිතිය මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතාදී පනත් දරුණු ලෙස අවභාවිත කරමින් ජනතාවගේ නිදහස දැඩි ලෙස විනාශ කර ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසි කෙනෙක් ඊට සහභාගී වෙන්නේ නැහැ. අපි පිළිගන්නේ නැහැ මේ නිදහස උත්සවය පැවැත්විය යුතු දෙයක් කියලා මේ විදිහේ මුදල් කන්දරාවක් වියදම් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කතෝලික සභාවෙන් සමාව ඇවිදියා. ඒගොල්ලෝ ඔබතුමාලා සමාව දෙනවද මොකද බහව ප්‍රශ්නය සමාව දෙනවද කියන එක දැන් කෙනේ සමාව ඉල්ලන්න ඕනේ වරදක් කරලායි කියලා පිළි අරගෙනනේ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවෙන් ඔහු වරදක් කළාය කියන පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණාට ඔහු කියන්නේ මම වරදක් කළේ නෑ මම පත් කරපු අය වරදක් කළපු නිසා තමයි මට මේක ලැබිලා තියෙන්නේ එහෙම තත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න අයිතියක් නෑ ඒ කියන්නේ ඒක සදාචාරාත්මක නෑ ඔහුගේ සමාව ඉල්ලීම අදාළ වෙන්නේ නෑ අපිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ තමන් අතින් මේ රටේ ජනතාවට සිදු වූ මිල කළ නොහැකි හානිය අවංකව පිළිගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දිනම ජනාධිපති ධූරයේ නිල් ආස්වි දේශපාලනයෙන් ඉවත් වීම යන්න අපගේ අදහස. ඔහු එසේ කළා නම් සමාව දීම පිළිබඳව සලකා බලන්නට තිබුණා. දර්ශනපති දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ රචනා කළ මාධ්‍ය ආචාර ධර්ම ග්‍රන්ථය ජනගත කිරීම ඊයේ දින සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී දයාශ්‍රී නරේන්ද්‍ර ග්‍රන්ථ 31ක් පමණ රචනා කළ කෘතහස්ත නිර්මාණකරුවෙක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සිට විවිධ මාතෘකා ඔහුගේ විෂයපතයට අයත් වුවා. ඒ අතර වැඩිම ග්‍රන්ථ ගණනාවක් ඔහු රචනා කර ඇත්තේ මාධ්‍ය ශාස්ත්‍රයේ අලලයි. ජනමාධ්‍යවේදියෙකු විශ්වවිද්‍යාල දේශකයෙකු සහ අමාත්‍යංශ ගණනාවක මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් ඔහු රාජකාරී කර තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම ඔහුගේ 31 වන ග්‍රන්ථයයි. ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව විශේෂ කතිකාවක්ද සංවිධානය කර තිබුණා. ඊට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමල් වලේබොඩ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සහ පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට එක් වුණා. සාකච්ඡාව මෙහෙවන ලද්දේ මාධ්‍යවේදී ගාමිණී කන්දිපොළයි. මෙතෙක් කරන ලද කතිකා වැඩසටහන අතරේ මම හිතන්නේ සභාපතිතුමනි අතර අපිට ඍජුවම සම්බන්ධ වෙන වැදගත් කතිකාවක් විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය ආචාර ධර්ම සහ එහි වැදගත්කම පිළිබඳව තේමාවක් වටලා ග්‍රන්ථයක් නිසා අපිට ඔය හතරවෙනි ආණ්ඩුව කියලා කිව්වට ඒක සමහරක් වෙලාවට හතර නෙමෙයි නිකන් දෙකේ කොළයට වැටෙන වෙලාවලුත් තියෙනවා. මේ මාධ්‍ය සංවිධාන වෙලා නැහැ. තැන් තැන්වල තියෙන අයිතිකාරයෝ ගොඩයි. මම හැමතිස්සෙම කල්පනා කරනවා අපි ශිෂ්ට සම්පන්නයිද කියලා. අපි සීලාචාරයිද කියලා. දැන් මට බැලූ බැල්මට පේන දේ තමයි අපි තාම එහෙම ශිෂ්ට සම්පන්න ජාතියක් නෙවෙයි කියන එක. දැන් මේක හිතර දිනුවොත් මට සමාවෙන්න. එහෙම ශිෂ්ට සම්පන්නන් ඒක අතාරින්. ශිෂ්ට සම්පන්න බව සීලාචාර බව නිර්වචනය කරනකොට කියනවා ඒ සමාජයේ ඉන්න හැම මිනිහෙකුටම අයිතියක් තියෙනවා කියලා අවමානයට පත් නොවී ජීවත් වීමට තියෙන අයිතිය. ඒ වගේම ඒ රටක් ඇතුලේ තියෙන ආයතන හැම මිනිහෙකුටම එක හා සමාන ලෙස සලකන ව්‍යුහයක් තියෙන්න ඕනේ කියලා. ඒ දෙකම අරගත්තොත් ඒ දෙක පේන තෙක්මානයක නැහැ. මේතා භාවිතයට ගැනුණු සංනිවේදන ආකෘති කිසියම් අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ ආකෘති වල සීමාවන් තල්ලු කරමින් ඒ සීමාවන් වලට එහා යන විශාල පීඩනයක් මාධ්‍ය විසින්ම අද ඇති වෙලා තිබෙනවා ඇති කරලා තිබේ. ඉතින් ඒක නිසා මේ පරිසරය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ඒක හරහා අපට එල්ල කරන බලපෑම ඉතාමත්ම සුවිශාලනි. ඉතික්ස් වලට ඉගැන්වුවා පාඩමක් ජනමාධ්‍ය කරුවන්ට විශාල පිරිසක් ගරු කරන ඇතැම් ඔබ නොදකින ඔබේ අඥානකම නිසා වෙන වරදක් අනිතිකල් වෙන්න පුළුවන්.
මේ පොත මට නම් ඉතා වැදගත් පොතක්. මං කොටිම කිව්වා මේ නරේන්ද්‍ර මහත්මයාට මේක තව වර්ධනය කරලා ආචාර්ය උපාධි නිබන්ධයක් ලියන්න. අපේ රටේ විශ්වවිද්‍යාලයක් පිළි නොගත්තොත් පිටරටක විශ්වවිද්‍යාලයක් පිළිගන්නවා. ආචාර ධර්ම කියන්නේ යහපත හොඳ සත්‍ය සමබර බව නිවැරදි බව. එතික්ස් කියන එක මානව සමාජයේ මූලික අවස්ථාවෙන් ගෝස්තික සමාජෙම ගොඩනගෙනවා. කරන්න ඕන දේ මොකද නොකරන්න ඕන දේ කියන්නේ. දැන් කොහෙද කෝඩෝ එතික්ස් රැකෙන්නේ? සත්‍ය වෙනුවෙන් සාධාරණ වීමයි එතික්ස් කියන්නේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ. මාධ්‍ය සඳහා මාධ්‍ය අපි බලන්නේ මේ ආචාර ධර්මානුකූලව මේ වෙන වගේ මාධ්‍ය කියන්නේ. ආචාර ධර්ම ගැන සඳහන් කරන මේ කාරණාවේදී අපි ඉදිරියට පුවත්පත් මණ්ඩලයට සහයෝගයක් දෙමින් මේ ආචාර ධර්ම පිළිබඳ මතවාදයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් මම අදින් පටන් ගන්න මේ ගමනේදී මේක හරහා මම ඉදිරියට මේ මතවාදය ජනතාව අතරට ගෙන යන්න ස්වාධීන පුද්ගලෙක් විදිහට මම කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමු වෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.